ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිර ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම තිලින නදීෂා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. මතභේදාත්මක බැඳුම්කර ගනුදෙනුවේ ජනාධිපති කොමිෂන් වාර්තාව ජනපතිට. වැරදිකරුවන්ට වහා දඬුවම් දෙන්නයි ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලීමක්. තන්තිරිමලෙන් සොයාගත් ඇත්දල කල්ලාරු ඇතාගේ දැයි සැකයක්. 2020 දී ජාත්‍යන්තර තරගවලට සමුදෙන බව මාලිංග කියයි. කෝලිගේ විවාහයට ගිය එකම ලාංකිකයා. සාරුක්කානෝ විරත් කොලි ඩාස් කරන අවස්ථාවට විරත් කොලි මාව කැඳවගෙන ගියා එන ගායන අපි ඩාස් කරමු කියලා. ප්‍රශ්න කත භාණ්ඩාගාර බැඳුම් කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය සිදු කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලබා දුන්නා. කොමිසමේ සභාපතිවරයා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද දහවල් බහර දුන් වාර්තාව පිටු දහසකට අධිකයි. බැඳුම් කර නිකුතුව පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව එහි සභාපති කේ.ටී. චිත්‍රසිරි මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බහර දුන්නා. කොමිසමේ සෙසු සාමාජිකයන් වන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන, විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති වී. කන්දසාමි සහ කොමිසමේ ලේකම් එස්. උඩුගමසූරිය යන මහත්වරුද ඒ අවස්ථාවට එක්ව සිටියා. 2015 පෙබරවාරි මස 27 වනදා සිදු කළ බැඳුම් කර නිකුතුවේදී අක්‍රමිකතාවක් සිදු වූ බවට සමාජය තුළ දැඩි කතාබහක් ඇති වුණා. එම බැඳුම් කර නිකුතුව සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ විශේෂ විගණන වාර්තාවේ දැක්වුණේ බැඳුම් කර නිකුතුවේදී රජයට සිදු ඇති රුපියල් බිලියන 1.6ක අවාසියක් වළක්වා ගැනීමට කටයුතු කර නොමැති බවයි. අදාළ විගණන වාර්තාව පදනම් කරගනිමින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවද විමර්ශනයක් සිදු කළ අතර එම වාර්තාව පසුගිය වසරේ ඔක්තෝබර් 28 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. භාණ්ඩාගාර බැඳුම් කර නිකුතුවලදී සිදු වී ඇති මූල්‍ය අක්‍රමිකතා සොයා බැලීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ වාර්තාව අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. මේ සම්බන්ධයෙන් එල්ල වූ දේශපාලන හා සමාජීය බලපෑම හමුවේ මෙම බැඳුම් කර නිකුතුව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේ වසරේ ජනවාරි 27 වැනිදා ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කරනු ලැබුවා. එම කොමිෂන් සභාව පෙබරවාරි 6 වැනිදා පළමු වරට රැස් වූ අතර පෙබරවාරි 21 වැනිදා මහබැංකුවේ වත්මන් අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කොමිසම හමුවට කැඳවා සාක්ෂි විමසීම ආරම්භ කළා. මුදල් අමාත්‍යංශ ලේකම්වරයා, කෝප් කමිටුවේ සභාපතිවරයා, විගණකාධිපතිවරයා, පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන, හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, අමාත්‍යවරුන් වන රවි කරුණානායක, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම ඇතුළු පුද්ගලයන් රැසකගෙන් කොමිසම සාක්ෂි සටහන් කරගත්තා. පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන, හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් යන පුද්ගලින්ගේ ජංගම දුරකථන ඇතුළු සියලු ඩිජිටල් උපකරණද කොමිසම බහරයට ගැනුණු අතර ඒවායේ දත්ත සම්බන්ධයෙන්ද කොමිසමේ අවධානයට ලක් වුණා. කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් අනිකා විජේසූරිය මෙනවිය, අර්ජුන් ඇලෝෂියස්ට අයත් සමාගමක් විසින් අමාත්‍ය රවි කරුණානායක මහතා පදිංචිව සිටින සුඛෝපභෝගී මහල් නිවාසය සඳහා මුදල් ගෙවා ඇති බවට කළ අනාවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ ඇති වූයේ දැඩි කතා බහක්. එහි ප්‍රතිඵලයක් ලෙස අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාස භංගයක් ඉදිරිපත් කෙරුණු අතර එය විවාදයට ගැනීමට පෙර රවි කරුණානායක මහතා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වුණා. මුළු රටම ආදර්ශයක් දෙමින් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට මම තීරණය කරනවා. පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම ප්‍රතික්ෂේප කිරීමද විශේෂත්වයක්. ජනාධිපති විමර්ශන කොමිසම ලිඛිත පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න 48ක ප්‍රශ්නාවලියක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කළ අතර ඊට අග්‍රාමාත්‍යවරයා ලබා දුන් පිළිතුර සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කර ගැනීම සඳහා නොවැම්බර් 20 වැනිදා ඔහු කොමිසම හමුවට කැඳවනු ලැබුවා. ප්‍රශ්නගත බැඳුම් කර නිකුතුවේදී ප්‍රකාශ කළ මුදලට වඩා වැඩි මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය නොදැන සිටි බව අග්‍රාමාත්‍යවරයා කොමිසම හමුවේ ප්‍රකාශ කළා. කොමිසම හමුවේ අවසන් වරට පෙනී සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. දින 123ක් ජනාධිපති විමර්ශන කොමිසම සාක්ෂි විභාග කළ අතර අවස්ථා 4කදී කොමිසමේ කාලය දීර්ඝ කෙරුණා. අවසන් වරට දෙසැම්බර් 7 වනදා කොමිසමේ කාලය දින 23කින් දීර්ඝ කෙරුණේ හෙට දිනය දක්වායි. අද ජනාධිපතිවරයා වෙත බහර දුන් වාර්තාව අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කෙරෙනු ඇති.
මත්පැන් භාවිත කරන කිසිදු අපේක්ෂකයෙකුට ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ලබා නොදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පොළොන්නරුව සේවාගම් ප්‍රදේශයේ අද පස්වරේ පැවති පාක්ෂික හමුවකදී. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂික හමුවක් අද පැවැත්මේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. මත් කුඩු මත් පෙති පාසල් යන දරුවන්ගේ ඉඳලා අද මහා විනාශකාරී සමාජයක් ගොඩනැගිලා. එදා අපේ ඔය වයසේදී ගම්වල ඔහොම ප්‍රශ්න තිබුණේ නැහැ. ගමේ තිබුණු හැදියාව, ගමේ තිබුණු යහපත්කම ඒවා මේ ලෝකයේ තාක්ෂණයත් එක්ක දියුණු වෙන්න ඉවත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි මත්කුඩු වැඩි වෙලා තිබෙන්නේ. ඒ නිසා තමයි මත්ද්‍රව්‍ය වැඩි වෙලා තිබෙන්නේ. දේශපාලනයට කෙනෙක් එනකොට ආපු ගමන් බොහෝ අය වැරදි වැඩ කරන්න පටන් ගන්නවා. සල්ලි හම්බ කරන්න පටන් ගන්නවා. තැන නොතැන බලා තමාගේ පෞද්ගලිකත්වයේ කුඩ නගා ගන්න බලා ගන්නවා. සමහර විට සමහර මහජන නියෝජිතයෝ හවසට කුණු වෙනකන් බොනවා. මම කියන්නම් මොන පක්ෂේ වුණත් කමන්නේ බොන අයට ඡන්දෙ දෙන්න එපා. මම කියන්නේ ඒකයි. බොන අයට ඡන්දෙ දෙන්න එපා. මම ඉදිරිපත් කළා ඉන්න අපේ අපේක්ෂක වුණත් කමන්නේ. බීලා වුණොත් ඡන්දෙ දෙන්න එපා. මේ අතර සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ 86 වන සංවත්සර උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කඩවත ශ්‍රී බිම්බහරාම විහාරස්ථානයේ පැවැත්වෙන අතර කවි සම්මේලනයේ ලේකම්වරයා විසින් ජනාධිපතිවරයා පිළිබඳව මෙලෙස කවියෙන් වර්ණනා කළා. පාලකයකු පරිදි පෙන්වූ යහ ගුණය තාමත් අපට විශ්වාසය ඔබ ගැනය. ගානට වැඩිය ඉවසුව හොත් අසරණය නාරජින කුවිලස උප්පනු මැන පෙනය. බැඳුම්කර වංචාවෙහි වැරදිකරුවන්ට කඩිනම් අධිකරණ ක්‍රියාමාර්ග තුළින් දඬුවම් පැමිණිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පරීක්ෂණ ඒකකය අද කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. දැන් ජනාධිපතිතුමා කළ යුතු වෙන්නේ මේ බැඳුම්කර හොරුන්ට වහාම ක්‍රියාත්මක වෙන පරිදි විශේෂ කඩිනම් අධිකරණමය ක්‍රියාමාර්ග අනුගමනය කරලා කරන්න පුළුවන් උපරිම දඬුවම් පැමිණවීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන පාවිච්චි කරලා අධිකරණමය ක්‍රියාමාර්ග සඳහා යොමු කිරීම. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ මන්ත්‍රීවරයා ජෝන් සෙනවිරත්න ඇමතිතුමා කියන්නේ සත්‍යය. මොකද මේ එක්සත් ජාතික පක්ෂ රජය විසින් තමයි පසුගිය කාල පරිච්ඡේදය තුළදී ආර්ථිකයේ තීන්දු තීරණ ගැනීම පිළිබඳ කාර්යභාරයන් සියල්ල ඉෂ්ට කළේ. මේ එක්සත් ජාතික පක්ෂයේ පිළිවෙත මේ රටේ කෘෂිකර්මයට සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තවල දේශීය ව්‍යවසායකයන් දේශීය සම්පත්වලට හානි කරයි. ඒවා විනාශ කරලා තිබෙනවා. ඒ නිසා තමයි අපි පැහැදිලිව එතුමන්ලංගෙන් ඉල්ලා සිටින්නේ එක්සත් ජාතික පක්ෂයෙන් මිදිලා මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පැත්තේ හිටගන්න. විද්වත් අජිත් පී පෙරමැත්තුමා ජෝන් සෙනවිරත්න ඇමතිතුමාගේ ප්‍රකාශයට පිළිතුරක් දීලා තියෙනවා. එතුමා සාමූහිකට වගකීමට බැඳෙනවයි කියලා වෙලා ප්‍රකාශ කිරීම තරන් නොවන බව තමයි මගේ පුද්ගලික අදහස. මගේ දැනීමේ හා විශ්වාසයේ හැටියට අජිත් පී පෙරණ මහත්මයා තමන්ගේ සංසාර ගමන තුළ දැනට කැබිනට් මණ්ඩලයක වාඩි වුණා කියලා වාර්තා වෙලා නැහැ. දැන් ඔබතුමා කියන මේ ආර්ථිකය කඩාවැටලා කියලා, හැබැයි මහ බැංකු අධිපතිතුමා නම් කියව මේවට දන්තිම් වෙනකොට රුපියල අව ප්‍රමාණය වීම අඩු වෙලා තියෙනවා කියලා. එතුමා බොහොම අතාර්කික ප්‍රකාශන රාශියක් කරලා තිබෙනවා. නමුත් එතුමාගේ ප්‍රකාශයට වඩා පසිම් වෙනස් වූ ප්‍රකාශයන් තමයි රටේ අග්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තුවට කරලා තිබෙන්නේ. ලංකා පාර්ලිමේන්තුවට පසුගිය දවසේ දැනුම් දුන්නා ඉදිරි වර්ෂයට ණය සීමාව වැඩි කරන්න. ඊළඟට රජයේ විගණකාධිපතිතුමා වාර්තාවක් දීලා තිනවා පාර්ලිමේන්තුවට රටට දැරිය හැකි ණය ප්‍රමාණය 80%යි ඒ 83.3% වැඩි වෙලා තියෙනවා කියලා. එතකොට එහෙම ණයබර දැරිය නොහැකි ප්‍රමාණයට වැඩි වෙලාද නැද්ද කියන එක ගැන මහා බැංකු අධිපතිතුමා රටට ලෝකෙට ප්‍රකාශයක් කරන්න ඕන. අපි බලාපොරොත්තු වෙනවා ලබන වර්ෂයේ ආරම්භයේ ප්‍රථම හමුව ලෙස එතුමා හමු වෙන්නේ. ආර්ථිකයේ යථාර්ථයට පත් කරන ඔබතුමා ඇමතිකමක් කියම අරගෙන ඒක යථාර්ථයට පත් කරන්නේ මාදාසක් තියෙනවා ඔබතුමාගේ. අපි ගියයි කියලා වෙල මේ විනාශ කරපු ආර්ථිකය ගොඩගන්න බෑ. අවුරුදු 3ක් ඉවරයි. අව යන්න තියෙන කාලය මාස කීපයක්. යෝජිත නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අතුරු කමිටු වාර්තාව තුළින් ෆෙඩරල් ක්‍රමය ඉක්ම වූ පාලන ක්‍රමයක් යෝජනා කර ඇති බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ යාපනයේ පැවති ජනහමුවකදී. ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධාන යටතේ තරඟ කරන අපේක්ෂකයින් දැනුවත් කිරීමේ හමුවක් ඊයේ යාපනයේ නල්ලූර් ප්‍රදේශයේදී පැවැත්වුණා. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අතුරු කමිටු වාර්තාවේ පිටු 4ක් ගැන හරියට කියවල බැලුවොත් පළවෙනි හා දෙවෙනි පිටුවල කියවිලා තියෙනවා ලංකාවට ඒකීය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගැලපෙන්නේ නැහැ කියලා.
නමුත් දැන් තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලංකාව ඒකීයයි කියලා තියෙනවා. මධ්‍යම ආණ්ඩු හා පළාත් ආණ්ඩු වලට බලය ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා ඒකේ කියවෙනවා. ලංකාවට ෆෙඩරල් සැකිල්ලක් තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා කියලා අපි පොරොන්දු වුණා. අතුරු කමිටු වාර්තාවේ කියවිලා තියෙන්නේ ඒ සැකිල්ල තමයි. පළාත් රජයට ලබා දුන්නු බලය ආපහු ගන්න බැහැ. ඒ දීපු බලය අඩු කරන්න බැහැ වගේම ඒ දීපු බලයට මධ්‍යම රජයට මැදිහත් වෙන්නත් බෑ. මේවා අතුරු කමිටු වාර්තාවේ කියවිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අනාගතයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා නම් මේ කිසිම දෙයක් වෙනස් කරන්න බෑ කියන එකත් අතුරු වාර්තාවේ කියවෙනවා. එහෙම වෙනස් කරනවා නම් ඒකට පළාත් සභාවල අනුමැතිය ඕනේ. එක් පළාත් සභාවක් හෝ ඒකට අකමැති වුණොත් මේ බලතල වෙනස් කරන්න මධ්‍යම රජයට හැකියාවක් නැහැ. මේක ෆෙඩරල් ක්‍රමයට එහා ගිය දෙයක්. இது சமஷ்டிக்கு அப்பாலே போகிற ஒன்று. හැමදාම කුණු හොදන කෙනෙක් ගැන කුමාරවෙල්ගම මන්ත්‍රීතුමා කියනවා. මන්ත්‍රීතුමා එහෙම කිව්වේ කාටද කියලා දැනගනිමු. රට වටකර බැඳත් කට වටකර බඳින්න බැරි වැට නැති කටින්. ඒ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා සියල්ලක්ම විනාශ කරපු එක තමයි ඉවර කරපු එක තමයි කරේ. බැංකු ටික පොරගම් කරලා ඉවර කරා. වරාය මත්තල ඔවා ඔක්කොම විකුණලා ඉවර කරා. කැලෑවල් ටික කපලා ඉවර කරා. වී ගොවිතැනත් ඉවරයි. හාල් ටිකක් පිටරටින් පොල් ටිකත් විනාශයි. මිල වැඩි කියලා හැම එක්කෙනාම කෑ ගහනකොට මෙන්න සතොසේ හාල් මිල රුපියල් 61යි අද මමත් දත්තා. පොල් මිල රුපියල් 65යි. මේ නාලිකා ටිකේ කිව්වොතින් රට හරියටම පිළිගන්නේ හැබැයි මේවා කියයි දන්නේ. මෙයාලා බොහෝම සතුටින් කිව්වා මහින්ද මහත්තයාට තව පාරක් ඉල්ලන්න බෑ. ඒක තමයි මෙයාලගේ චූන් එක තිබ්බේ. හරි මහින්ද රාජපක්ෂ මහත්මයාට වැට බැන්දට 2019 රටම සූදානම් වෙලා ඉන්නවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ රටේ ජනාධිපති කරන්න. ගෝඨාභය රාජපක්ෂ මහත්තුමා මේ රටේ ජනාධිපති වෙනකොට විධායක අගමැති ජනාධිපතිතුමාට ගිහිල්ලා පොහොර ලේකම් කාර්යාලයේ ජොබ් එක කරන්නද කියන්නේ? ටෙන්ඩර් කරුගේ ජොබ් එක කරන්න කියලාද? රටක ජනාධිපතිවරයෙකුට මේ ඔක්කොම අතක ගන්න බෑ. පොහොර ලේකම් කාර්යාලය පොහොර සංස්ථාවක් නේද මේකට කටයුතු කරන්න ඕන. හාල් ගණන්නේ හාල් ගේන පිටරටි. පොල් ගණන්නේ පොල් ගේන පිටරටි. පොල් ගේන්න බෑ ලංකාවට. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා ආ පොල් ගේන්න බැරි කට්ට පිටින්නේ අපි ගාලා ගිනවා. හාල් ගේනවා වෙනම පොල් ගාලා ගේනවා එළවලු ගිනවා. අපිට තියෙන මොකක් උයන්ද විතරයි. ඉතින් උයලා කෑමක් ගිනවන ඉවරයි. ඒ පක්ෂය එකකටවත් දිනන්න බෑ. සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා කියලා තියෙනවා. මැතිවරණයෙන් පස්සේ නැවත වතාවක් ඒගොල්ලෝ පොහොට්ටුවත් එක්ක සම්බන්ධ වෙනවා. සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා හිටියේ ඒ ස්ථාවරෙම තමයි. එතුමගේ හිත තියෙන්නේ අර පැත්තේ. ඒ හිතේ තියෙන දේවල් තමයි මේ කියවන්නේ. මැතිවරණයෙන් පස්සේ අපි බලමු. මොකද මේ මැතිවරණ ක්‍රමය අනුව මතක තියාගන්න. බහුතරයක් පළාත් පාලන ආයතන. තනි කණ්ඩායමකට හෝ පක්ෂයකට බලය පිරිනවන්න බෑ. එමනම් අපි ඒකට සූදානම් වෙන්න. අපිට අවශ්‍ය ප්‍රගතිශීලී කඳවුර දිනනවා. ජාතික පක්ෂයට පින් සිද්ධ වෙන්න තමයි අද එතුමාලගේ තරතුරු වරම්මාන සියල්ල එතුමාලා ලැබුණේ. හැබැයි එතුමාලට ඒක අමතකයි. විශේෂයෙන් පැහැදිලිව කියනවා මේ රටේ බහුතර බලය අපිට පළාත් පාලන ඡන්ද දීපුවා. ඊට පහවද එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව හදන නිර්මාණය කරන වැඩපිළිවෙළ හදන. චුක් නොදකින්. ඌ දන්නේ නැහැ නීතිය. රටේ ජනාධිපති තමයි අගමැතිපත් කරන්නේ. රටේ ජනාධිපති තමයි අමතිපත් කරන්නේ, තස් කරන්නේ. රවි කරුණානායක අස්කරේ නැද්ද? මාරපණ අස්කරේ නැද්ද? තනි ආණ්ඩුව හදන්න බෑ වානා වානා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා තමයි තනියාණ්ඩුන් තනියාණ්ඩු හවුල්ලන් හවුල් හදන්නේ. ඔය මිනිහ හැමදාම වැඳ වැටෙනවා නායකයෝ ඉස්සරහ පිට. ඒ දවස්වල චන්ද්‍රිකා නෝනාගාව වැඳ වැටුණා. මහින්ද මහත්තයා ඉස්සරහ වැඳ වැටුණා. සිරිසේන මහත්තයා ඉදිරිපිට වැඳ වැටෙනවා. ජාතික ලයිස්තුවෙන් ඇවිල්ලා එදාට ඉන්න රාජ්‍ය නායකයා කුණු හොදන එක තමයි ওই මිනිහයා කරන්නේ. ඉතින් මහ ජනතාව දන්නවා මේ මිනිහා ඇවිල්ලා අර බූරු කුට්ට මේකේ ඉන්න ජෝකර් කවගේ තමයි. ත්‍රිකුණාමලය සාම්පූර් ප්‍රදේශයේ පුරාවිද්‍යා දාගැබ විනාශ කිරීම සඳහා අනුදුන් දේශපාලඥයින් වහා අතරංගුවට ගත යුතු බව රාවණාබලය සංවිධානය අවධාරණය කරනවා. මේ අතර අමාත්‍ය මනෝ ගණේෂන් මහතා සඳහන් කරන්නේ එම සිද්ධිය පිළිබඳ සුවබැලීම සඳහා ගොස් සිටියදී නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ බිරිඳ හැසිරුණු ආකාරය සංහිඳියා වැඩපිළිවෙලට බාධාවක් බවයි. ත්‍රිකුණාමලය සාම්පූර් සුඩකුඩා ප්‍රදේශයේ පුරාවිද්‍යා දාගැබක් කිසියම් පිරිසක් විසින් ඩෝසර් කර විනාශ කර දමා තිබෙන බව අප මීට පෙර වාර්තා කළා. ඒ පිළිබඳ සුවබැලීම සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම් මහතා පසුගියදා එම ස්ථානයට ගොස් තිබුණේ සිය බිරිඳද සමගින්. එහිදී ඇය එම ස්ථානයේ පිහිටි කෝවිලේ කෝලම් රටා පෑගීමේ සිද්ධියක් මුල් කරගනිමින් කෝවිලට පැමිණ සිටි පිරිසගෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්. முருகா நாங்க கடல்ல இருந்து சாப்பிடுவோம்.
නගනීර හාණ්ඩකාර බෝගල්ලගම මහත්මයාගේ භාර්යාව ඇසිරීම ඉතාම විඳිත විදියට තිබුණා. මොකද මේ වගේ පූජනීය තැන්වල අපි ඇසිරෙන්නට යම්කිසි විදියක් තියෙනවා. වෙනයක් තියෙනවා. ඒ පූජනීය ස්ථානයට ඇවිල්ලා ඉන්න ඒ පූජිකයෝ භක්තිකයෝ ඇඟිලි පෙන්නලා තර්ජන කරලා කෑගහලා කතා කරන එක වැරදි. මේ රටේ අපි අමාරුවෙන් ගොඩ නගාගෙන එන ජාතික සහජීවනයේ කඩාකප්පල් වෙනවා. එහෙම කරන්න බෑ. බෝගල්ලගම මහත්මයාගේ භාර්යාවට මම තාම කාරණික ඉල්ලීමක් කරා. මොකද මට වයිකීප තියෙනවා. මොකද ජාතික සහජීවන ඇමතිවරයමම. ඒක කරන්න එපා. මේ අතර සම්පූර්ණ දාගැබ විනාශ කිරීම මේ සිද්ධිය සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රාවණාවලේ සංවිධානයද අදහස් පළ කළා. සම්පූර්ණ දාගැබ ඩෝසර් කිරීමේදී මේ වෙනකොට අත්අඩංගුවට ඇරන් තියෙන්නේ සාමාන්‍ය මිනිස්සු. ඒක නිසා අපි ආණ්ඩුවට කියන්නේ මේවට සම්බන්ධ වෙච්චි තෝරු මෝරුන්ට මොකද උනේ? මේවට නියෝග දීපු පුජ්‍යලයෝ කොහෙද ඉන්නේ? ඒක වටා දේශපාලනඥයෝ ඉන්නෝ කියලා අපිට ආරංචි. ඒක නිසා කරුණා කරලා මේ ප්‍රබල දේශපාලනඥයෝ අත්අඩංගුවට ගන්න ඕන. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ ප්‍රදේශයේ පුරාවිද්‍යාව යටතට පත් කරගන්නවා කියලා ඊයේ කියනවා අපිට ඇහුණා. හැබැයි එකක් කියන්න ඕන. අස්වැයා ගියාට පස්සේ ඉස්තාලේ වහල වැඩක් නැහැ. ඔවුන් ජෙරුසලම ගැන කතා කරනවා. හැබැයි මේ රටේ මේ බෞද්ධ පුරාවස්තු සංහාරය කරනකොට අපි දැක්කේ නැහැ මේ වෙනකන් කවුරුත් කතා කරනවා. ඒ වගේම අපි දන්නවා හිටපු ජනාධිපතිතුමිය චන්ද්‍රිකා බණ්ඩාරනායක, ඒ වගේම සංහිඳියාව පිළිබඳව ඉන්න මනෝගණේශ නැමැතිතුමාගේ මේ සහජීවනය, ඒ වගේම මේ සංහිඳියා කෙවිටනේ තැලෙන්නේ මේ රටේ සිංහලයා සහ බෞද්ධයා පමණමයි කියලා මේ රටේ මහා සංඝරත්නේ මේ රටේ ජනතාව තේරුම් ගත යුතුයි. මේ අතර සම්පූර්ණ දාගැබ ඩෝසර් කළ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු ඇතුළු දෙදෙනෙකු අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා. මේ සිංහලකමට බෞද්ධකමට වින කරන මේ හැමෝම තේරුම් ගත යුතුයි. මේ රටේ තවමත් සම්මියත් දෘෂ්ටික බලවේග විසින් මේ රට ජාතිය ශාසනය ආරක්ෂා කරන්න ඔවුන්ගේ ඇල්ම බැල්ම රකවරණය තියෙනවා කියන දැඩි අනතුර තමයි ඔවුන් ඉදිරිපත් කරේ. ඒ සම්පූර්ණ චෛත්‍ය ඩෝසර් කරන්න මූලික වෙච්ච එක පාර්ශවයක් විදිහට රියදුරු සහ රියදුරු සහායකට අත්විලා තියෙන ඉරණම. ඒ වගේම අපි දැක්ක පවිදස්සල ගල්ගමියේ ඇතා මරපු සිද්ධිය සමාජගත වෙනකොට ඒ පණිවිඩය ලෝකයට යනකොට එදා දවසේදී අපේ රට සිසාරා විශාල සුළුසුලකක් ගිහිලා අපිට දෙන දඬුවම පිළිබඳ ඉංගියක් මේ ස්වභාව ධර්මය නිකුත් කර. මෙන්න මේ රුදුරු අද්දකීන් වලට ඔවුන්ට විදවන්න සිද්ධ වෙනවා මේ රටට, මේ ජාතියට, මේ සම්බුද්ධ ශාසනයට අත තැබීමෙන්. තන්තිරිමලයේ ප්‍රදේශයේ සොයාගත් විශාල ඇද්දල යුගලයේ කල්ලාරු වැටාගේ විය හැකි බව පරිසර සංවිධාන සැකපල කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ වසරකට වැඩි කාලයක් මෙම කල්ලාරු වැටා පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා නොවූ බවයි. විල්පත්තු රක්ෂිතයට මායිම්ව තන්තිරිමලයේ ප්‍රදේශයේ යෙමිම ඇද්දල යුගලයේ සොයාගත්තේ රුපියල් ලක්ෂ 50කට අලෙවි කිරීමට සූදානම්ව සිටියදී ලැබුණු තොරතුරක් මත අදාළ ස්ථානයේ වැටළු පොලිසිය එහිදී සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලබනවා. අඟල් 14ක වට ප්‍රමාණයකින් යුක්ත අඩි 4කට වඩා දිග මෙම ඇද්දල යුගලය කිලෝග්‍රෑම් 50ක බරකින් යුක්තයි. පොලිස් වාර්තාවලට අනුව මෙතෙක් සොයාගත් විශාලතම ඇද්දල යුගලය මෙය වනවා. ගල්ගමුවේ දලපුට්ටුවක් ඝාතනයෙන් පසු මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ ඝාතනයට ලක් වූ පස්වෙනි දළ ඇතා මෙම සද්ධන්තයයි. මෙහිදී අපි සැක කරන්නේ මේ මිය ගිහින් තියෙන්නේ විල්පත්තුව උතුරු අබේ භූමිය හා නැවත පදිංචි කිරීම සිද්ධ වෙන ප්‍රදේශවල ජීවත් වූ කල්ලාරු ඇතා නමින් ප්‍රසිද්ධ ඇතෙක්. විල්පත්තුවේ සිදුවන වනාන්තර විනාශය සම්බන්ධයෙන් නිලධාරීන්ට කළ කරුණු දැක්වීමවල මේ ඇතාගේ ජීවිත තර්ජනයක් තියෙන බව අප පෙන්වා දුන්නා. හැබැයි අභාග්‍යයකට ඒ පිළිබඳව කිසිදු බලධාරිය ක්‍රියාත්මක වෙලා නැහැ. දැන් අවසානයේ ඇතාගේ කියලා සැක හිතෙන දළ දෙකක් අපිට හමු වෙලා තියෙනවා. විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පරිවාර වනාන්තරයක් වන කල්ලාරු රක්ෂිතය එලිපෙහෙලි කරමින් සිදු කරන පරිසර විනාශය පිළිබඳ හිරු සීඅයී හරහා අපහෙලි කළේ මෙවැනි සද්දන්තීන් ආරක්ෂා කරගැනීමේ මුඛ්‍ය පරමාර්ථය කරගනිමින්. නමුත් ඒ සියලු පරිසර විනාශයන් හමුවේ නොයසූ කන් නැතිව සිටි බලධාරි නිසාවෙන් අද වන විට සුන්දර වනස්පතින් මෙන්ම වනසතුන්ද පාපතරින්ගේ ගොදුරු බවට පත්ව අවසන්. CIA හරහා කාලයක් තිස්සේම ප්‍රකාශ කළා ඇත්තටම මේ ප්‍රදේශවල සිද්ධ වෙන වන විනාශ පිළිබඳව. ඉතින් ඒ වන විනාශ පිළිබඳව ඒත් බලධාරීන් නිසි ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. එක පැත්තකින් විශාඩ් බදුරුදීන අමාත්‍යවරයා මූලික වෙලා සිද්ධ කරන වනාන්තර හායනයත්, ඒ වගේම අනිත් පැත්තෙන් පුක්කුළම ආශ්‍රිත ප්‍රදේශයේ පාලිත රංගේ බණ්ඩාර අමාත්‍යවරයා මූලික වෙලා සිදු කරන ලද පදිංචි කිරීමත් හරහා මෙවැනි විපත් සිදුවන බව පරිසර සංරක්ෂණ වේදීන් දිගින් දිගටම පෙන්වා දුන්නා. බලධාරීන් මෙවැනි පාරිසරික විනාශයන් පිළිබඳව සහ වනජීවීන් පිළිබඳව අවධානය යොමු නොවන තාක් තවත් සද්ධන්තින්ගේ ජීවිත ඇද්දල ජවරම්කරුවන්ගේ ගොදුරු බවට පත්වීම වැළැක් විය නොහැකි. සති පහක සායන පුහුණුවකෙන් පසු සයිටම් සිසුන් වෛද්‍යවරුන් ලෙස පිළිගැනීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එකඟ වූ බව උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. කොළඹදී පැවති උපාධි ප්‍රධානෝත්සවයකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
අපි ඔබ ගැන ආඩම්බර වෙනවා. පිළිගත් විශ්වවිද්‍යාල වගේ නෙවෙයි. ඔබ උද්ඝෝෂණය කරමින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට ගැටළු ඇති කළේ නැහැ. පන්ති වර්ජනය නිසා වෛද්‍ය සිසුන්ට මාස 8ක කාලයක් අහිමි වුණා. වෙන කවුරුත් නෙවෙයි, ඔවුන්මයි පරාජිතයෝ. ඊයේ වෛද්‍ය සභාව එකඟුණා සති 5ක සායනික පුහුණුවකින් පසු සයිටම් සිසුන් වෛද්‍යවරුන් ලෙස පිළිගන්න. මේ අනුව ඔවුන් රජයේ විශ්වවිද්‍යාලවලින් පිටවන වෛද්‍යවරුන් හා සමාන වෙනවා. විශ්වවිද්‍යාල සිසුන්ගේ ඔය කියන අරගලය නිෂ්ඵලයි. සිසුන් මාස 8ක් පන්ති වර්ජනය කරද්දී වෛද්‍ය සභාව සති කිහිපයක සායනික පුහුණුවක් සමගින් සයිටම් උපාධිය පිළිගත්තා. මේ අතර වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් සඳහන් කළේ වෛද්‍ය සභාව රජයේ අතකොලුවක් බවට පත්වී ඇති බවයි. මේ තීරණය වෛද්‍ය සභාවේ ස්වාධීනව ගත්ත තීරණයක් නෙවෙයි. සාමාන්‍යයෙන් දැන් මේ වෙද්දි රජයේ වෛද්‍ය පීඨවල සායනික පුහුණුව සයිකියාට්‍රි මාස දෙකක් දෙනවා. දැන් ඒක දෙන්න ඕනේ නැහැ කියනවා. අවසානයේදී මේ සයිටම් ශිෂ්‍යන්ට MBBS සයිටම් කියන උපාධිය ලබා දෙන්න වෛද්‍ය සභාව තීරණයක් අරගෙන තියෙනවා. අපි ඉතා පැහැදිලිවම කියනවා 2015 වර්ෂයේදී සයිටම් මායතන සම්බන්ධයෙන් අඩුපාඩු ඉතා විශාල ප්‍රමාණයක් පෙන්වලා දීලා තියෙනවා. ඒකෙදි සායනික පුහුණුව කටයුතු සම්බන්ධයෙන් ඒ වාර්තාවේ ඉතා පැහැදිලි ලෙසම තියෙන කතාවක් තමයි මවුන්ට හදිස්සි අනතුරු සම්බන්ධයෙන් සයිටම් ආයතනය එහෙම සායනික පුහුණුව ලබා ගන්න බෑ කියන එක. දැන් ඒක ගැන කතාවක් වන්නේ නැහැ. දැන් මෙන්න එකපාරටම වෛද්‍ය සභාව කියනවා දැන් ඒක ඕනේ නැහැ කියලා. මේක වෙනස් වෙන එක පිටිපස්සේ තියෙන මුකුත් නෙමෙයි. මේක වෙනස් වෙන එක පිටිපස්සේ තියෙන්නේ ආණ්ඩුවේ දේශපාලන හස්තයක්. දැන් වෛද්‍ය සභාව හරහා මේගොල්ලෝ කරන්න හදන එක ඊළඟ පියවර තමයි සයිටම් ආයතනය ලබා දෙන උපාධිය අධිකරණය හරහා නීතිගත කරලා කිසිදු අහෝසි කිරීමකින් තොරව මේ සයිටම් හොර උපාධි කඩයම පුරුදු විදියට පවත්වාගෙන යනවා. අපි පැහැදිලි ලෙසම ආණ්ඩුවට කියනවා කරුණා කරලා වෛද්‍ය සභාව තමන්ගේ දේශපාලන අතකොලුවක් බවට පත් කරගන්න හදන මේ නිින්දිත වැඩේ නතර කරන්න. ඒ වගේම තමයි හෙට දවසට කලින් මේක අහෝසි කිරීමට අදාළ නීති කටයුතු එන්න ඕන. ඒ ලබා දුන්න පොරොන්දු ඉෂ්ට කරන්න ලෑස්ති නැත්නම් නැවත නවත්වපු ක්‍රියාමාර්ග අපි පටන් ගන්නවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා අද කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනවා. වෛද්‍ය සභාවේ ලේකකාධිකාරී වෛද්‍ය ටෙරන්ස් ද සිල්වා මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් කිසිදු එකඟතාවයකට මෙතෙක් නිල වශයෙන් පැමිණෙන්න නැති බවයි. දැන් හිරුසියයේ විශේෂාංගය. යාල ජාතික වනෝද්‍යානය අනු මෙරට සංචාරක කර්මාන්තයට විශාල වශයෙන් දායකත්වයක් ලබා දෙන ස්ථානයක්. වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයන් රැගත් සෆාරිජි ප්‍රත 400ක් පමණ දිනකට ප්‍රධාන දොරටුවෙන් වනෝද්‍යානය තුළට ඇතුළුවීමට සීමා කිරීමට රජය තීරණයක් කරනු ලැබුවේ වන සතුන්ගේ නිදහස පිළිබඳ අවධානය යොමු කරමින්. එම තීරණය පැසසිය යුතුවත් ඒ ක්‍රියාත්මක කිරීමේදී සිදුවන අඩුපාඩු සංචාරක කර්මාන්තයට මරු පහරක් එල්ල කර තිබෙනවා. ඔබ මේ දකින්නේ අලුයම සිට වනසතුන් බලාගැනීමට රැඳී සිටින සංචාරකින්ට අත්ව ඇති ඉරණමයි. මීට හේතු වන්නේ වනෝද්‍යානයට ඇතුළු වීමට ප්‍රවේශවත් ලබා දීම එක් කවුලුවකට පමණක් සීමා වීමයි. සිස්ටම් එක හොඳයි, මොකක් හරි එහෙම යනයි. නමුත් එතන ක්‍රමවත් කරන්න තිබුණානේ. කවුන්ටර් හතරක් පහක් දාලා හරි තැන් එන අපි හැමෝම අපහසුතාවයට පත් වෙනවා. මෙතනින් එහාට ඇත්තටම අපිට කරගෙන යන්න පුළුවන් කමක් නැහැ. යාළු ඉදිරියට ප්‍රොමෝට් කරන එක. ඉදිරි තුනමාරේ ඉඳලා මේ දක්වා ඉන්නෝ. මේනකොට තාම ටිකට් එක ගන්න බැරුණා. ඇත්තටම ටික ගෙස්ලට මේ වෙනකන් ටොයිලට් එකට යන්නත් බැයි තරම් පොලිමක් එතන. ඇත්තටම සත්තු බලන්න පුළුවන් මේකත් තියෙන දුදී. ඉතින් එතකොට මේකෙදි මේ ටිකට් ගන්න මෙතන මේ පය ගානක් මෙතන ලතවි ඉන්නකොට අර ගෙස්ලා ඔක්කොම බුදි. මේ මිනිස්සු ඇත්තටම ආපම මේ රටගෙන බලයිද කියන එක තමයි මට නම් ඇත්තටම මෙලෙස ප්‍රවේශපත් ලබා ගැනීමට කාලය වැය කරන සංචාරකින්ට සිය සනීපාරක්ෂක කටයුතු සිදු කිරීමට පවා දිගු පොලිම්වල සිටීමට සිදුවනවා. ඒ මෙම ස්ථානයේ ඇත්තේ එක් වැසිකිළියක් පමණක් වීම හේතුවෙන් සිය අවිවේකී ජීවිතයෙන් මිදී විවේකයේ ගත කිරීමට මෙරට පැමිණෙන සංචාරකින් මේ පිළිබඳ දක්වන අදහසයි මේ. This is ridiculous that tourists have to wait so long because we've been here for over an hour. And there's got one ticket booth. So if you want to have good tourism in this country, you must get things better organized or you'll lose your tourism. We just wanted to see the nature, the animals, but I think this system could be a lot better, could be improved if somebody was thinking how to do it. It has been 2 hours we're waiting here still. This is very, very nice country, but they have to improve the system to go into the parks. යාල වනෝද්‍යානයේ වෙසෙන වනසතුන් රැකගැනීම මෙන්ම මෙරට සංචාරක කර්මාන්තය රැකගැනීමද බලධාරීන් සතු වගකීමක්. බලධාරීන්ගේ නොසලකිල්ල හේතුවෙන් සිදුවන්නා වූ හානිය මෙරට සමස්ත සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කරනවා. මේ පිළිබඳව බලධාරීන් සිය නැත විවර කරන්නේ කවදාද? හිරු CIA අවධානයෙන්.
තවත් දේශපාලන කීපයක් සමගින් දැන් රටවටා හිරු. අදදෙසන හතට පමණ රත්නපුර මීහිටිය මල්වල ප්‍රදේශයේ නිවසක් තුළදී කිසියම් පුද්ගලෙකු විසින් 83 කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති අතර ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. මීට පෙරද රත්නපුර ප්‍රදේශයෙන් කාන්තා ඝාතන වාර්තා වුණා. අද පෙරවරු 11:30ට පමණ මරදන් දුම්රිය මුලස්ථානයේ ආරක්ෂක රාජකාරියේදී සිටි 54 හැවිරිදි දුම්රිය ආරක්ෂක නිලධාරියෙකු සිය ගිනියාවියෙන් වෙඩි තබාගෙන සියදි විනාශාගෙන තිබෙනවා. කැස්පේව බණ්ඩාරගම් මාර්ගයේ මාකන්දන ප්‍රදේශයේදී වෑන් රථයක් ගැටීමෙන් වයස අවුරුදු 49 කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර එම අනතුර අසල තිබූ ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. පූක්කුලම් වන විනාශය සම්බන්ධයෙන් පූජ්‍ය පාහියන්ගල ආනන්දසාගර හිමියන් ඇතුළු පරිසර සංවිධාන තමන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශවලට රාජ්‍ය මාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා අද පුත්තලමේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. ඊයේ මාධ්‍ය සාකච්ඡාවකදී මම විදුලි මාධ්‍යයේදී දැක්කා මාව හේග් නුවරට අරන් යනවා කියලා. හේග් නුවරට මාව එක්කරන ගියොත් එම මේ එන්ජීඕ නඩ විසින් ඒ මිනිසුන්ගේ ඩොලර් අරගෙන මේ රටේ කරන විගණන් පිළිබඳව මන සතුව තියෙන තොරතුරු සියල්ලම මේ මිනිසුන්ට මට දැනුවත් කරන්න පුළුවන්. රටවටා හිරෝ දවස්සල ශ්‍රී ලංකා ක්‍රීඩා ශාස්ත්‍රය තුළ වැඩිපුරම කතාබහට ලක්වන චරිතය තමයි ගයන් සේනානායක. මුළු ලෝකෙම අවධානය යොමු විරාත් කෝලි අනුෂ්කා ශර්මා විවාහයේ ප්‍රිය සම්භාෂණයට ආරාධනා ලැබූ එකම ශ්‍රී ලාංකිකයා ගයන් වීම ඊට හේතුවයි. ගයන්ගෙන් ඒ සුවිශේෂී අත්දැකීම් පිළිබඳ විමසන්නට හිරෝ ස්පෝර්ට්ස් ඔහුගේ නිවසට ගියා. අයිබෝන් ගයන්. අයිබෝන්. ගයන් මේ කොහොමද ඔබට මේ ආරාධනාව ලැබුණේ? කෝලි විවාහ උත්සවදා මම යාර විස්තරා ඊට පස්සේ මගෙන් කෝලි අහලා තිබ්බා. වෙඩින් 1:36 ඔය දාට අනිවාර්යෙන් එන්න ඕනේ කියලා. ලංකාවේ කිසිම ක්‍රීඩකයෙකුට ආරාධනාවක් ලැබෙන්නේ නැහැ. විරාත් කෝලිත් එක්ක තියෙන ඒ තරම් හිතවත්කම මොකක්ද ඔබ දෙන්නගේ? නෑ, ඊටපස්සේ මම 2007 ඉඳන් මම පෞද්ගලිකව ඌ අඳුරනවා. 19 පළ කණ්ඩායමේ නායකය විදියට ලංකාවට එනකොට මාත් එක්ක ඉතාමත් හොඳ සුහද යාළුවෙක් වුණා. ලංකාවට ආව වෙලාවට අනිවාර්යෙන් මට තේ එකක් බොන්න, කෑම වෙලක් කන්න අනිවාර්යෙන් කෝලි මට කතා කරනවා. දැන් ඒතර මේ විවාහ උත්සවයට ක්‍රිකට් ක්‍රීඩක විතරක් නෙවෙයි ඉන්දියාවෙ ඉන්න සුපිරි 9 මිලියන් රසක් සහභාගි වෙලා හිටියත් මම ඇඳුම් අරන් ගියේ නැහැ. ඉන්දියාවේ යාළුවෙක් මට ලස්සන ඇඳුමක් අරන් දුන්නා. ඉන්න හොටල් එකේ මම ලොබි එකේදී ක්‍රීඩකෙන් මාව දැක්කාම ඔව් ගයන් වෙරි ස්මාර්ට් යු ආර් ලුකින් ගුඩ් ලයික් ඉන්දියන් බෝයිස් කියලා ජඩේජා ඒ වගේ ක්‍රීඩකයන් මට පැවසුවා. ක්‍රීඩකයන්ට කලින් විරාත් කෝලි මට ඇරුම් ලැබුවා. එයා ළඟට එන්න චාරුක්කයක් ලබා ගන්න ශිල්පියක් අරගෙන ශාරුක් ඛාන් ඒ විරාත් කෝලි ඩාන්ස් කරන අවස්ථාවට විරාත් කෝලි මාව ඇඳවගෙන ගියා. එන ගායන අපි dance කරමු කියලා. ඒක ජීවිතේ කවදාකවත් අමතක වෙන්නේ නැහැ අවස්ථාව. මේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කවුරුත් ආරාධනා කළ නැද්ද ඔවුන්ගේ උත්සව වලට ඔබට? නෑ, තවසෙන්ම දැනට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් නම් මට ආරාධනා කළ නැහැ. කනගාටුවක් නැද්ද හිතේ? නෑ, මම කායිකවත් දෙයක් බලාපොරොත්තු වෙන්නේ මම ක්‍රිකට් සපෝට් කරන්නේ නැහැ. ඔබ ක්‍රීඩා පිටියේදී කෑ ගහන්නේ ඉන්දියාවට නෙවෙයිනේ. සමහර කට්ටියගේ වැරදි වැටීමක් තිබ්බා. කෝලීට තරහා යනවා, කෝලි බනිනවා. ඔව් කවදත් බලන්න සතකයක් ලබා ගත්තාම ප්‍රතිවිරුද්ධ ක්‍රීඩකයෝ අපුඩි ගාලා උට කතා බහ කළා තමයි කෝලි යන්නේ. දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පරාජයටපත් වෙනවා. ඔබ මේ දේ දකින්නේ කොහොමද? මාත් එක්ක යුවරාජ් සිං පෞද්ගලිකව කතා කරා. වට ජූනියර් ටීම් මනිදාසරෙක් වාටිකුවා. සංගක්කාර මායල මුරලිදරන් දෙල්සා මිටය වුණා. ගයන් එක කියන්න එපා. අපේ ඩ්‍රාවිඩ්ලා සචින් තෙන්ඩුල්කා ලක්ෂ්මණ ලස්සමෝරන්ට අපි දිරන්නේ. ඉතින් මම ගිලුවට කිව්වා ඕගොල්ලොන්ට මිලියන 1100ක් ඉන්නවා. අපිට ඉන්නේ මිලියන 20යි. ඒක උඩ hina ගියා මම කිව්වා. ශ්‍රී ලංකා කණ්ඩායම මේ විදිහට දිගින් දිගටම පරදින්න ගියොත් එහෙම ගයන් ක්‍රීඩා පිටිය තුලදී ශ්‍රී ලංකා කණ්ඩායමට කෑ ගහන අපිට දකින්න බැරි වේද ඉදිරියේදී? ලංකා කණ්ඩායම ක්‍රීඩකයන් ඩුබායි වලදී මම ගියා තරඟ පහක් පෙරදුනා, T20 තුනක් පෙරදුනා. නමුත් මම ක්‍රීඩකයන් සුප් ඇතුවා කොමාලි ලකුණු අතරට එන්න. අපිට කෙනෙකුට පුළුවන් අවස්ථාවට වඩා කෙනෙකුට බැරි වුණාම තමයි කට්ටියත් එක්ක ඉන්න ඕනේ. 2020 වසරේ පන්දුවර 20 ලෝක කුසලන තරගාවලියෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බව ලසිත් මාලිංග පවසනවා. ජාත්‍යන්තර ක්‍රිකට් වෙබ් අඩවියක් වෙත ප්‍රකාශ කරමින් ලසිත් මාලිංග පවසා තිබෙන්නේ එතෙක් තමන් නොතෝරා ගන්න ඕනෑම අවස්ථාවක ක්‍රීඩා කිරීමට තමන් සූදානම් බවයි. කෙසේ වෙතත් පසුගිය සැප්තැම්බර් මාසයේ ඉන්දියාව සමග පැවති පන්දුවර 20 තරගයෙන් පසු මාලිංග ශ්‍රී ලංකා සංචිතයට තෝරාගෙන නැහැ. මේ සූදානම සමුගෙන යන්නට පැතක් නැතුව ඇත දැනගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය 93 දිසර පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි එළියම වන්නේ අද රාත්‍රියේ 9:30ට. අයිබෝවන්.